තාත්තා රත්රසාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. අපි දැක්කා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහත්මයා LPL තරගාවලිය බලන්න ඇවිල්ලා ජාත්‍යන්තර විකාශය ඔස්සේත් ඔහුගේ අදහස් පළ කළා. දැන් විශේෂම ඇවිල්ලා ඉන්න විදේශ ක්‍රීඩකයෝ, ඒ වගේම විදේශීය විස්තර විචාරකයෝ අපි දැක්කා LPL තරගාවලියේ සමගාමීව සංචාරක කර්මාන්තයේ පැත්තෙන් පොඩි ප්‍රවර්ධන වීඩියෝ වලට සහභාගී වෙනවා. දැන් ඔවුන්ව කොහොමද මේ කටයුත්තට සහභාගී කරගන්නේ සහ එයින් මොන වගේ පණිවිඩයක් ලෝකයට ගෙන කමෙන්ටේටස්ලා ඔක්කොම හරිම ආදරයක් තියෙන ලංකාවට. ශ්‍රී ලංකන් කෙනෙක් හැටියට ලාංකිකයෙක් වශයෙන් මම හරි ආඩම්බර වෙනවා. මේ කට්ටිය ලංකාව ගැන කතා කරන විදිහ. මම හිතන අපිට මේ ලංකාවේ ඉන්න මිනිස්සුන් තමයි ලංකාවේ අගයන් නැත්තේ. හැබැයි මේ කට්ටිය කියන්නේ ලංකාවගේ රටක් නෑ කියලා. ඉතින් ඒ කට්ටිය අපි කියන්න ඕනේ ඒ කට්ටියම කතා කරන ලංකාව ගැන. කමෙන්ටේටස්ලා ඔක්කොම මට රොමිස් රාජේන ස්කොට් ස්ටයිරිස් ඉන්න, අමිත් සොයිල් ඉන්න, ඔක්කොම ඉන්නවා. ඉතින් කවුද සවුතර ඇකමන් ඉන්නවා. HD ඇකමන්. ඒ කට්ටිය හැමතෙම කියතොත් ඒ කට්ටිය කියන අපිට තව කාලයක් ලංකාවේ ඉන්න පුළුවන් නම් හොඳයි. අපිට තව දේවල් බලන්න පුළුවන්. මම ඇහුවා අපේ ටී ප්ලාන්ටේෂන් එක දැකලා දැන් සමහරකට දැකලා නැකට යන්න ආසයි. හැබැයි වෙලා තියෙන එකට වෙලාවක් නැහැ. ඒකට කොයි ඊළඟ අවුරුද්දේ අපි සුමානයකට ඉස්සල්ලා ලංකාවට එන්නම් එතකොට යන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. සංචාරක ව්‍යාපාරයට ඉතාමත් හොඳ ලකුණක් වෙනවා මේ ලංකා ප්‍රීමියර් ලීග්. ඒ වගේම ඉන්දියා ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාව LPL එකත් එක්ක පළවෙනි වතාවට තමයි වැඩ කරන්නේ. මේ සම්බන්ධතාවය මේ පාර්ශව ගනුදෙනුව මේ වෙද්දී LPL එකට මොන වගේ ධනාත්මක බලපෑමක් කළාද කියලා? ආමත් ලොකු ධනාත්මක භාවයක් තියෙනවා. මොකද ස්ටාර් ස්පෝර්ට්ස් කියන්නේ ලෝකයේ තියෙන උසස්ම ගණයේ බ්‍රෝඩ්කාස්ටර් කෙනෙක්. ස්ටාර්ස්පෝර්ට්ස්ලා අපේ ලීග් එකට ආපු එක හින්දා ස්පොන්සර්ස්ලත් වැඩියෙන් ආවා. ඒකෙන් මම හිතන්නේ මේ ලීග් එක තවත් දියුණු වෙනවා. ස්පොන්සර්ෂිප් ඕනේ අපිට ලීග් එකක් කරන්න බෑ ස්පොන්සර්ෂිප් නැත්නම් ස්පොන්සර්ෂිප් අනිවාර්යම ඕනේ. මම හිතන්නේ ඉදිරියේදී ඊටත් වඩා වැඩියෙන් එයි. මේ කටි අන්තිම මොහොතේ තමයි දැනගත්තේ ස්ටාර් එනවා කියලා. දැන් දන්නවා ඉදිරියට අපි ස්ටාර් එක වැඩ කරනවා. මම හිතන්නේ ඒක ලොකු ලකුණක් වුණා මේ අපේ තරගාවලිය තවත් උසස් තත්ත්වයකට ගෙනියන්න.